සමුදය සතියකින් වැවෙනවා. එතකොට කර්ම බීජ අඩුම වශයෙන් මහා කල්ප 91ක් පවතිනවා. සමුදයත් කර්ම බීජයත් අතර වෙනස ඔව්. දැන් සමුදය වෙන හැම අවස්ථාවකම කර්ම බීජයක් අනුසය හැටියට තැන්පත් වෙනවා. එතකොට සමුදය වෙන්නේ නැත්නම් අනුසය න අනුසේති වෙනවනම් අලුතෙන් කර්ම බීජ එකතු වෙන්නේ නැහැ, රැඳෙන්නේ නැහැ, ගොඩ ගැහෙන්නේ නැහැ, එකතු වෙන්නේ නැහැ. අර අතීත කර්ම බීජ සියල්ලම දවස් 7කින් ඒවැ ශක්තිය බලය වෙලා ඉවර වෙනවා. එතකොට අලුත් කර්ම බීජ නැත්නම් අර මුල කැපෙනවා. ඒක තමයි වෙන්නේ. එතකොට දවස් 7ක් කතාවක් බුද්ධ දේශනාවේ හැම තැනම කියලා තියෙනවා. සත්තාහං කියලා විග්‍රහ කළා. එනිසා ඔබට කරන්න තියෙන්නේ අතීත කර්ම බීජ ඒක වැය වෙලා යයි. වර්තමාන මොහොතේ අර පච්චුප්පට්ඨිතා හෝති යාවදීම ඥානමත්තාය පටිසතිමත්තාය අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති. ඒක හමසට කියා දෙනවා. මේක තේරුම් අරගෙන පච්චුප්පට්ඨිතා හෝති කියන්නේ පච්චුප්පන්න කියන්නේ වර්තමාන මොහොතේ. මේ වර්තමාන මොහොතේ තමා අනුසය උපදින්. අනුසය උපදින්නට එන වර්තමාන මොහොතේදීම අනුසය එතනදීම පහින කළා තණ්හාව ඉවත් කළා, නිරෝධය නිරුද්ධ කළා, නිරුජ්ජති තත්වයටපත් කළාම අනුසය උපදින්නේ නැහැ. එත්තේසං උපජ්ජමානා උපජ්ජති, එත්තේසං පහ්‍යමානා පහ්‍යති, එත්තේසං නිරුජ්ජමාන, එත්තේ කිව්වේ එතන එතනදිම. අනුසය උපදින්නට එන තැනදිමයි අනුසය නිරෝධ කළා, ප්‍රහාණ කළා, අයින් කරන්න ඕන. තරහක් උපදින්න එන තැනදිමයි තරහ අයින් කළා, මෛත්‍රිය ගන්න ඕන. රාගයක් උපදින්න එන තැනදිමයි රාගය අයින් කළා, අසුභානුස්සතිය වඩන්න ඕන. මානයක් එන තැනදිමයි අර මානය අයින් කළා, නිච්ච සුඛාත් අයින් කළා, අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් අරගෙන විපරිණාමය අනුපස්සනා කළා, මරණානුස්සතිය වඩන්න ඕන. එතැන්දිමයි බුද්ධානුස්සතිය වඩන්න ඕන, සතර කමඨාන් වඩන්න ඕන. පස්සේ කාරියන්නේ නැහැ. දැන් ඔබට තරහක් ගියා නම් තරහ කොහොම වැඩි කළා, අර ක්‍රියාත්මක කළා, වචන කතා කළා බැනලා, තව පැයකට පස්සේ මෛත්‍රී වැඩුවට වැඩක් නැහැ. එතකොට අනුසය ඉපදිලා ඔබේ හිත කිලුට වෙලා ඒක අයින් කරන්න බෑ මුල් බැහැගෙන. ඒක නිසා තරහක් එනකොටම තරහ හිත අයින් කළා, එතෙන්දිම මෛත්‍රිය වඩන්න ඕන. එතකොට මෛත්‍රිය වඩලත් නවත්තලා හරියන්නේ නැහැ. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් අරගෙන නිච්ච සුඛ වූ අත්ත වූ ඒ තරහ අයින් කරන්න ඕන. ඒකට නොබැලින්න ඕන නිබ්බිදා වෙන්න. ඒව ඔක්කොම තව ඉස්සරහට ඔබට පැහැදිලි වනසේ වචනෙන් වචනේ කියා දෙනවා අදාළ සින්දා.